2021 වර්ල්ඩ් කප් ක්වොලිෆයර් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර පැවැත්වුණු තරගයේ ජයග්‍රහණය නතුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ස්වල්ප මොහොතකට කලින් සම්මත් වුණා. ඉතින් අද දිනේ මේ ජයග්‍රහණ සමග ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සුපර් 6 වටයට යනවා පොයින්ට්ස් 4කුත් එක්ක. ඉතින් අද දිනේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. එතරම් සාර්ථක වෙන්න බැරි වුණ අද දිනේදී පිතිකරුවන්ට, මොකද පැතුම් නිස්සංක සහ චරිත් අසලංක විතරයි අර්ධශතක දෙකක් වාර්තා කරේ. ඉතින් පැතුම් නිස්සංක ලකුණු 75යි පන්දු 85කදී, චරිත් අසලංක පන්දු 65කදී ලකුණු 63යි. ඉතින් ඔවුන් දෙදෙන තම ප්‍රධාන වශයෙන්ම අපේ කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේදී කන්ට්‍රිබියුට් කළේ. ඉතින් 245යි ලබා ගත්තේ. ස්කොට්ලන්තයේ වෙනුවෙන් ක්‍රිස් ග්‍රේව්ස් ඔහු ඉතාම හොඳින් පන්දු ඔබ කඩු හතරක් ලබා ගත්තා. ලකුණු 32ට දඟ පන්දු යන්න ලෙග් ස්පින, ඒ වගේම මාර්ක් කෝට් ලෙෆ්ට් ආම් ස්පින ඔහු කඩු තුනක් ලබා ගත්තා ලකුණු 52කට. ඉතින් ලකුණු 245 කෙන එතරම්ම ලොකු ඉලක්කයක් නොවුණත් ශ්‍රී ලංකා කණ්ඩායම මතන ලොකු පීඩනයක හිටියේ මේ තරගයේ දෙවනාර්ධය ආරම්භ වෙනකොට. අපි දැක්කා විශේෂයෙන්ම අලුත් පන්දුවෙන් ලහිර කුමාර කඩුලා කරන් දුන්න එක සෑහෙන වටිනා මතන කණ්ඩායමට අර මොරාල් එක පොඩ්ඩක් අපුණා. විශේෂයෙන් මේ කඩුල ලබා ගත්තේ මැතිව් ක්‍රොස්ගේ. මැතිව් ක්‍රොස් අපි දන්නවා තරගයට කලින් කිව්වා වනිදු වසරංගට ගහන්න හිටිය ක්‍රීඩකයා. ඉතින් ඔහුට අද දිනේදී පන්දු 4යි ඉන්න පුළුවන් උනේ කඩුල්ලෙත්. ඉතින් ඉන්නතුරු අපි දැක්ක මහේෂ් තීක්ෂණ අද දිනේදී ඉතාමත් හොඳින් පන්දුව ගන්න පුළුවන්. මොකද මහේෂ් එනකොට ලොකු ප්‍රශේකක් තිබ්බා කඩුළු ගන්න විතරක් නෙමෙයි ලකුණුත් ලීක් වෙනවා. ඉතින් මහේෂ් ඇහිලා ඒ දේ කරා. ඔහුගේ ප්‍රථම පන්දු වාරයේ ලකුණු 10ක් වැදුණා. නමුත් ඉන්න අනතුරු අපි දැක්කා රිචි බරන්ටන් ඔහුගේ නායකයාට, මම හිතන්නේ ඔහුට නයිට් මේකක් වුණා මහේෂ් තීක්ෂණ. මොකද එතරම් හොඳට ඔහු පන්දු යවුවා. ඉතින් ඉන්න අනතුරු වනිදු හසරංග තමයි මැදපෙළ කඩුළු ලබා ගත්තේ. නමුත් වනිදු අද දිනේදී ලෝක වාර්තා, මම හිතන්නේ ශ්‍රී ලංකාව බොහෝ දෙනා බලන් හිටියා වනිදු ඒ ලෝක වාර්තාව තියයිද කියලා. ලෝක වාර්තා වනිදු අද දිනේදී මගහැරලා ගියා. නමුත් අද අපේ ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ඉතත් අවසානයේදී අපි දැක්කා ස්කොට්ලන්ත ක්‍රීඩකයන් ලොකු සටනක් දුන්නා. විශේෂයෙන්ම අපේ පන්දුවෙන් විනාශ කරපු ක්‍රිස් ග්‍රේව්ස් ඔහු අපි දැක්ක පිටනොත් දක්ෂතා දක්වන ඔහු වේගවත් ලකුණු 56ක් ලබා ගත්තා පන්දු 40කින්. ඉතින් 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 7ක් එල්ල කරා. ඔහුත් එක්ක ක්‍රිස් සෝලුත් යම් කිසි ආකාරයක සමතා පැවැත්තුවා. ඉතින් ඒ සමතාව ටිකක් විතර ලංකාවට ත්‍රෙඩ්නින් වුණා එක අවස්ථාවකදී. කෙසේ වෙතත් අන්තිමට ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 163ට සීමා වුණ අවසානයේ රන් අවුට් දෙකින් තමයි ලංකාව තරගේ ජයග්‍රහණය කරේ. ඉතින් අදිනේදී ඇත්තටම හොඳම පන්දු යන්න මම දැන අදිනේදී මහේෂ් තීක්ෂණ පන්දු වාර 10යි ලකුණු 40 එකයි කඩලු 3යි, වනිදු පන්දු වාර 6යි ලකුණු 42යි කඩලු 2යි, දසුන් ලහිරු ඒ වගේම කසුන් කඩුල්ල බැගින් ලබා ගත්තා. ඉතින් මේ සමගම ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සුපර් 6 වටේට යනවා පොයින්ට්ස් 4කුත් ඇතුව.